මේක තමයි අපේ රටේ ජයග්‍රහණයේ මාවත සැප්තැම්බර් මාසේ 21 වෙනිදා උදා වෙන්නේ. මේක තමයි මාවත. අපි ඉන්නේ සමස්ත පද්ධතියම අර්බුදයක. මේ පද්ධතියම යළි ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල තමයි ජාතික ජනබලවේගයේ බාර ගන්න සූදානම් වෙලා තිබෙන්නේ. ආර්ථිකය ගත්තොත් හරි පැහැදිලි අපේ පදනම කරුණු තුනකින් සමන්විතයි. මූලධර්මයේ අපි අපේ රටේ නිෂ්පාදනයේ ඉදිරියට ගෙන ආ යුතුයි. නැතුව බෑ. පතුලේම ඉන්න පුරවැසියා දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව ගලාගෙන යා යුතුයි. ඒක යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. මනුස්සත්ව පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි ඒකට අර්ථකථනය කරන කොහොමද? ගෙවල් දෙකක් තිබු ගියක් ගන්න. හරිද? ඒව නෙවෙයි. එනිසා අපි මූලධර්මයේ අපි එතන පිහිටවමු. අපි ඔබට නැවත නැවත කියන්නම්. ඔබගේ මදු මුදල් සාංගික දීපල බලා ගන්නවා වගේ අපි පරිස්සම් කරලා හැම සතයක්ම පුරවැසියන්ට යොදවන්න. ඒ වගේම අපි දේශීය විදේශීය සෑම ආයුධ විකුණ අපි එක කතාවක් කියනවා. ඕගොල්ලෝ ආයෝජන අරගෙන ඉන්න අපි ප්‍රසිද්ධියත් කියන්න පුළුවන්. අපිට යාගේ මූණට කියන්නත් පුළුවන්. අපිට ඕගොල්ලන්ගෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා. අපි බලන්න ව්‍යාපෘතිය රටට හොඳද ජනතාවට හොඳද කියන එක විතරයි අපේ සාධකය. අපි මේවා පීවරෙන් පීවර ඉටු කරගන්න තෙක් අපේ සාමාන්‍ය පුරවැසියන් අපි බලාගත යුතුයි. අද ආහාර ගන්න බැරි, දරුවන්ට උගන්වන්න බැරි, වැඩිහිටියන්ට බෙහෙත් ගන්න බැරි පවුල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔවුන්ට අපි මාසික දීමනාවක් දෙන්න යෝජනා කරනවා. ඒ වගේම ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ශිස්ත්‍රවල ඇතුළත් කරලා තියෙන වැඩබද්ද අපි ඉවත් කරන්න ඕන. ඉතා කෙටි කාලයක් ඇතුළත විදුලි බිල, තෙල් බිල අපිට අඩු කළ හැකි. එනිසා මොකද කරන්න ඕන? අපි ආර්ථිකේ පිම්මක් ගන්න තෙක් පුරවැසියන් අපි බලා ගන්න ඕන. ජාතික ජනබලවේගයේ ආණ්ඩු යනු සෑම පුරවැසියන්ම සාධාරණ ලෙස බලා ගන්න ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම එකතු වෙමු. පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුති හැම දෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. The big story. Canin baby soap. එකම ශ්‍රී ලාංකීය බැංකුව, ලංකා බැංකුව. ප්‍රීමා කොතුමි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.